හරි පටන් ගමු ආගේ සතිය අපි කතා කරමින් හිටියේ සමූහිත සංඛ්‍යාත වගුව සමූහිත සංඛ්‍යාත වගුව එතකොට මතක ඇති අය ගණන වල කාණ්ඩ එකට අපි කිව්වා පන්ති ප්‍රාන්තරයක් කියලා ඒතර පන්ති ප්‍රාන්තරයකට සීමා දෙකක් තියෙනවා පන්ති සීමා දැන් අපි කතා කරමින් හිටියේ අන්තිම සමූහිත සංඛ්‍යාත වගුවේ පන්ති සීමා 5 22 23 40 41 58 මේ විදිහට ඉතින් මුදේ මෙන්න මේ पहा किया ने पहला सीमा हो के लाप किया इधर वो विषय देख किया ने हर सीमा बैंड में भी दिया था पांती प्रांतरे का ने आगे हम देख रहा हूँ जहाँ पे पांती सीमा तो रे पांती माइन की अलग नामे वाले का ताकरा पांती माइन की अलग नाप की ना सेबे सीमा की अलग किया सेबे सीमा ඇත්තම සීමා දැන් බලන්න මෙතන අපි ඉගෙන ගත්තා විවික්ත දත්ත තියෙන සංඛ්‍යා ව්‍යාප්තියක් ගත්තාම මෙන්න මේ එක පන්ති ප්‍රාන්තරයක ඉහළ සීමාවම නෙමෙයි ඊළඟ පන්ති ප්‍රාන්තරයේ පහළ සීමාව. ඒ දෙක අතර පරතරයක් තියෙනවා. ලකුණු වගේ මිනිසුන් ගණන වගේ සංඛ්‍යා ව්‍යාප්තියක් විවික්ත දත්ත එතකොට මේ වගේ වගුවකට ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි ස්කන්ධේ බර වගේ සම්පතික දත්ත මේ වගේ ව්‍යාප්තියකට ඇතුළත් කරන්න බෑ. ඒ හින්දා අපි කරන්නේ සැබෑ සීමා හදාගන්න. ඒ හදාගන්නේ මෙන්න මේ අවයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. 22යි 23 අතර මැදාගේ ගත්තොත් 22.5. ඒ දෙක එකතු කරොත් 45යි දෙකෙන් බෙදුවොත් 22යි. එහෙනම් මෙන්න මේ පන්ති මායිම් හදාගන්නේ මේ විදිහට එකිනෙකට සම්පතික නැත්තම් එකිනෙකට ගෑවිලා නැත්තම් පන්ති ප්‍රාන්තර දෙක මෙයාගේ දෙකේ මැදාගේ ආරං. එහෙනම් මෙතර පන්ති ප්‍රාන්තරේ පන්ති මායිමේ ඉහළ සීමාව ගන්නවා 22.5. මේක පටන් ගන්න එකක් ගන්නවා 22.5. ඊළඟට මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් 40.5. 40.5. මේක පටන් ගන්න අගයක් තේරන් 40.5 මේ දෙකේ 58.5 එතකොට මේක පටන් ගන්න 58.5 එතකොට සම්පතික වෙනවා එකිනෙකට ගෑවෙනවා පන්ති ප්‍රාන්තර එහෙම කරගන්නේ මෙවැනි සංඛ්‍යා ව්‍යාප්තියක් දුන්නොත් ජාල රේඛේ අඳින්න මේ විදිහට හදා ගන්න වෙනවා සංඛ්‍යාත බහුවස්රයක් අඳින්න මේ විදිහට හදා ගන්න වෙනවා සමුත්ති සංඛ්‍යාත වක්‍රය අඳින්නත් පන්ති මායිම් හදා ගන්න වෙනවා. හැබැයි මේ වෙනකන් මේ වගේ ව්‍යාප්තියක් දීලා පන්ති සීමා පන්ති මායිම් කරගෙන ජාල රේඛා අඳින්නවත් සංඛ්‍යාත බහුවස සමුත්ති සංඛ්‍යාත ප්‍රත්‍යාර අඳින්නවත් මොකක්වත් දීලා නැහැ. හැබැයි 11 ශ්‍රේණිය විශේෂ දේශයක මේක තියෙනවා. ඒ නිසා මේකත් කතා කරගෙනම යමු. මෙතන එන්න ඕනේ එතකොට 76 77 අතර මැදාගේ 76.5 ඊළඟ මෙතන 76.5 මෙතන හරන් එන්න ඕනේ 0.5 මේ යගේට වඩා වැඩි උනේකනේ උනේ 94.5 පළවෙනි යගේ ගත්තාම 0.5 පහ අඩු වෙලා ගියා එහෙනම් මෙතන උත්තරේ එන්න ඕනේ 4.5 මෙන්න පන්ති ප්‍රාන්තර තියෙනකොට පන්ති සීමාවන් ටික පන්ති මායිම් බවට පත් කරගන්න හොඳයි එහෙනම් අපි අද ඉතින් පටන් ගමු මේ වෙද්දි සම්බන්ධ වෙලා ඉන්නේ 37 දෙනෙක් තව සම්බන්ධ වෙන්න දන්නේ නැහැ බලාලින් දෙකක් තේරුම් ගන්න කාලතරණක් දාලා තියෙන ඉඳන් අපි පටන් ගමු ලියන්න මාතෘකාව ඇහෙනවද පේනවද කියලා ඕකේ එකක් දෙන්න මේ අපි එළියේ චෙක් කරලා බලුවා එහෙම ප්‍රශ්නයක් නැහැ ඒ නිසා තමයි පටන් ගත්තේ කියලා ඉන්න හොඳයි මාතෘකාව ලියන්න පන්ති සීමා සහ පන්ති මායිම් පන්ති සීමා හා පන්ති මායිම් පන්ති සීමා හා පන්ති මායිම් හොඳයි बेटिक लिया करना ये तो कोण में क्या ना गुड़ा किकर गान बोल इतने ये तो वो ये सारे भाग जो कोमा का दाल भी नहीं करना है
හොඳයි ලියාර ඉවරනම් ඕකේ එකක් දෙන්න ගොඩක් දෙනෙක් ලියන්න ඉවරයි එහෙනම් මේක මකනවා ඉවර නැත්තම් ඉවර නැති අය පොඩ්ඩක් ඉන්න කියලා දාන්න සමුවිත සංඛ්‍යාත වගුව කියලා අපි වගුවක් හැදුවා විතරයි කරේ මේ පිළිබඳ මොනවත් සටහන් ලියාගත්තේ නැහැ සටහන් මොනවත් ලියාගත්තේ නැහැ සමුවිත සංඛ්‍යාත වගුවයි එතකොට මේ ටික ලියාගමු අපි මේක යටින් පළවෙනි එක පන්ති ප්‍රාන්තරයක් කියන්නේ මොකන්ද කියලා ලියාගමු පන්ති ප්‍රාන්තරය යර්මුදේ මේව අයගණන්වල කාණ්ඩයක් පන්ති ප්‍රාන්තරයක් ලෙස හැඳින්වේ පන්ති ප්‍රාන්තරයක් ලෙස හැඳින්වේ පන්ති ප්‍රාන්තරයක අගයන් පහළහා ඉහළ පන්ති සීමා ලෙස හැඳින්වේ පහළහා ඉහළ පන්ති සීමා ලෙස හැඳින්වේ පන්ති සීමා ලෙස හැඳින්වේ පන්ති සීමා ලෙස හැඳින්වේ ඉරන් ලියන්න පන්ති ප්‍රාන්තරයක තරම අපි මේක පාවිච්චි කරා පන්ති ප්‍රාන්තර බෙදා ගනිද්දි පන්ති ප්‍රාන්තරයක තරම කියන්නේ කිසියම් පන්ති ප්‍රාන්තරයකට ඇතුළත් කළ හැකි සංඛ්‍යා ගණන අපි ගත්තොත් මේව 1 5 6 10 11 15 පන්ති ප්‍රාන්තරයක් තියෙනවා නම් දැන් පැහැදිලි මේකට 6 සිට 10 ත් එක්කයි තියෙන්නේ. ඒ කියන්නේ මොනවද?
पांति प्रांत रेट मे पांति प्रांत रेट इकाई देखाई तुने हाथर है पहाड़ काई थी ये ना मे पांति प्रांत रे हमें के ये तारब पहाड़ इधर कोण पांति प्रांत रे का तारब तीन रे कर गाने पांति प्रांत रे देने कोटे ये पांति प्रांत रे कट आई थी संख्या का ना विग्रह या देने हो अर्थ देख पी बात देने हो ये मत दुन्नो तमा तारब तीन रे करान ले सी ये मत तम पांति प्रांत रे තරම වෙන්නේ ලියන්නේ නම් මෙහෙම කිසියම් පන්ති ප්‍රාන්තරයකට කිසියම් පන්ති ප්‍රාන්තරයකට किसी हम पांति प्रांत रे कटे ऐतुलत कल है कि संख्या गारण ऐतुलत कल है कि संख्या गारण ऐतुलत कल है कि संख्या गारण पांति प्रांत रे तारमले से हैं दिन में පන්ති ප්‍රාන්තරයේ තරම ලෙස හැඳින්වේ පන්ති ප්‍රාන්තරයේ තරම ලෙස හැඳින්වේ පන්ති ප්‍රාන්තරයේ තරම ලෙස හැඳින්වේ හොඳයි පුතේ අපි උදාහරණයක් දාගමු මෙහෙම 1 5 6 10 11 15 කීපයක් දාන්න යන පන්ති ප්‍රාන්තරයක තරම යන පන්ති ප්‍රාන්තරයක තරම පන්ති ප්‍රාන්තරයක තරම සමානයි 5 අපි මේ සංඛ්‍යා ව්‍යාප්තිය පන්ති ප්‍රාන්තරයක තරම මට මතකයි ගත්තේ 18ක් වගේ මේ පන්ති ප්‍රාන්තරයක තරම මේකෙන් මේක අඩු කරොත් 17යි එකක් එකතු කරන්න එපා පන්ති ප්‍රාන්තරයක තරම 18ක් වෙන්න ගත්තේ මේ මේ පන්ති ප්‍රාන්තරයක තරම 5යි. එහෙනම් පන්ති ප්‍රාන්තරයට ඇතුළත් සංඛ්‍යා ගණන නිසා මේකෙන් මේක අඩු කරපුවා වෙන උත්තරේ නම් නෙමෙයි. 5 1 4. හැබැයි මේ වගේ පන්ති ප්‍රාන්තර තියෙනකොට බිංදුව 10 10 20 20 30 ඒ වගේ සම්පතික පන්ති ප්‍රාන්තර තියෙනකොට මේකෙන් මේක අඩු කරලා තරම වෙනවා. මේකට බිංදුවේ ඉඳලා 9 10 දක්වා සංඛ්‍යා නේනම් 10යි ඉතින් මේකටයි මේකන බිංදුව ඉදලා 9 2 ඉදලා 9 9 බිංදුවත් එක්ක 10 මේකෙන් මේක අඩු කරත් තරම එනවා හරි දැන් තරම කියන්නේ මොකද්ද ඇතුළත් කරන්න පුළුවන් සංඛ්‍යා ගණන රයිට් ඊළඟට බලමු එනම් මාත පන්ති මාත පන්ති මාත පන්ති දැන් ඔයාලා හැදුව සමූහිත සංඛ්‍යාත වගුවේ වැඩිම සංඛ්‍යා තිබ්බේ 23ත් 40ත් අතර සංඛ්‍යා 7ක් තිබ්බේ ඒ අනුව වැඩිම සංඛ්‍යා ගණනක් සංඛ්‍යා 7ක් ඇතුළත් පන්ති ප්‍රාන්තරය 23 40 ඒකට තමයි අපි කියන්නේ මාත පන්ති එහෙනම් මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යා 7ක් තිබ්බ ඔයාලා හැදුවේකේ වැඩිම සංඛ්‍යාතයට අනුරූප අය ගණන් වල පන්ති ප්‍රාන්තරයට තමයි මාත පන්ති කියන්නේ ලියා ගන්න එව නම් මේම වැඩිම සංඛ්‍යාතයට අනුරූප වැඩිම සංඛ්‍යාතයට අනුරූප අය ගණන් වල පන්ති ප්‍රාන්තරය
අයගරන්වල පන්ති ප්‍රාන්තරය අයගරන්වල පන්ති ප්‍රාන්තරය මාත පන්තිය ලෙස හැඳින්වේ මාත පන්තිය ලෙස හැඳින්වේ आयगान पंति प्रांत मात पंति उदाहरण इहत व्याप्ति मात पंति इहत व्याप्ति संख्यात वी व्याप्ति मात पंति වැඩිම සංඛ්‍යා හතක් තිබෙ කීයක් කීයක් අතරද 20 ඔව් 23 40 මාත 500 23 ඉරක් 40 යන්නේ මධ්‍යස්ථ පන්තිය මධ්‍යස්ථ පන්තිය කියන්නේ මැද සංඛ්‍යා වැටෙන පන්ති ප්‍රාන්තරය කියලා ඔයාලා දන්නවා संख्या 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 අටයි පහයි 13 7යි 20යි සංඛ්‍යා 20යි එතකොට මැද සංඛ්‍යාව විදිහට අපි ගන්නෙ 10 වෙනි සංඛ්‍යාව අර සංඛ්‍යාත වගුවක් දුන්නොත් එකක් එකතු කරලා දෙකෙන් බෙදලා කී වෙනවද කියලා හොයන්න යන්නේ 10 හමාර වෙනි සංඛ්‍යාව කියලා ගන්න යන්නේ 10 වෙනි එකක් ගත්තාම ඇති මොකද 10 වෙනි 10 හමාරත් 10 වෙනි එකත් එකම එකක් වෙන්න තමයි ගොඩක් වෙලාවට يعني කලාතුරකින් තමයි වෙනස් කරලා දෙන්න පුළුවන් නේ එකම පන්ති ප්‍රාන්තරයට ඒ දෙකම වැටෙන. බලන්න පළවෙනි එක 5 22 අතර. එතන ඉඳලා 8ක් යන 9 වෙනි එකට එනකන් 23 40 අතර. එතන ඉඳලා 5ක් කියන්නේ 9 5 14 වෙනි එකට එනකන් 40 41 58 අතර. එතන ඉඳලා 5. 1 7යි මෙතන වැරදිනේ. 8 වෙනි එකට 8යි 5යි 13 වෙනි එකට එනකම් මේ එහෙනම් පැහැදිලි 8 වෙනි එකෙන් පස්සේ 9 10 11 12 13 කියන සංඛ්‍යා ඔක්කොම තියෙන්නේ 41ත් 58ත් එහෙනම් ඉතින් 10 වෙනි එකත් මේ ගොඩට වැටෙන්නේ 10 හමාර වෙනි එකත් ඔය ගොඩට වැටෙන්නේ 11 වෙනි එකත් ඔය ගොඩට වැටෙන්නේ ඒ නිසා තමයි සංඛ්‍යාත වගුවක් දුන්නොත් එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න යන්නේ තියෙන ගානම දෙකෙන් බෙදලා 10 වෙනි එක 10 වෙනි එක වැටෙන්නේ කොහටද 41 ඉර 58ට මෙන්න මේ අගයන් වලට සමුච්චි සංඛ්‍යාතය කියලා කියන්නේ වෙනම අපි සමුච්චි සංඛ්‍යාත ප්‍රස්තාරම් දිනවා සමුච්චි සංඛ්‍යාතය ගැන වෙනම ඉගෙන ගන්නවා ඒ නිසා දැන් මෙතනදී මේ විදිහට මතකයේ තිබ්බහම ඇති මැද පීටි සංඛ්‍යාව වැටෙන පන්ති ප්‍රාන්තය කියලා එහෙමනම් ලියා ගන්න මධ්‍යස්ථ පන්ති කියන්නේ පිළිවෙලින් දැක්වෙන සංඛ්‍යා ව්‍යාප්තියක පිළිවෙලින් දැක්වෙන සංඛ්‍යා ව්‍යාප්තියක පිළිවෙලින් දැක්වෙන සංඛ්‍යා ව්‍යාප්තියක පිළිවෙලින් දැක්වෙන සංඛ්‍යා ව්‍යාප්තියක
මැදින් පිහිටි අයකරන ඇතුළත් පන්ති ප්‍රාන්තරය 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 මැදිස්ත පන්තිය ලෙස හැඳින්වෙයි මැදිස්ත පන්තිය ලෙස හැඳින්වෙයි මැදිස්ත පන්තිය ලෙස හැඳින්වෙයි මැදිස්ත පන්තිය ලෙස හැඳින්වෙයි හොඳ උදාහරණ ඉහත ව්‍යාප්තිය මැදිස්ත පන්තිය ඉහත ව්‍යාප්තිය මැදිස්ත පන්තිය 41 ඉරක් 58 බලන්න මම අඳින සංඛ්‍යාත වගේ නම් මාත පන්තියයි මැදිස්ත පන්තියයි හොයාගන්න මේක පන්ති ප්‍රාන්තරය මේක සංඛ්‍යාතය පන්ති ප්‍රාන්තර දාන්න නම් බිංදුව 10 10 20 හොඳයි මේ සංඛ්‍යා ව්‍යාප්තිය බලන්න ඇඳ ගන්න එපා මේක හරි මේකේ මාත පන්තිය මොකද්ද කියලා ඉතාල ලේසියෙන් තෝරගත්ත හැකි උත්තරේ එවන්න ඕනෙත් නැහැ බලන්න 0 10 අතර සංඛ්‍යා 3යි 10 20 අතර 5යි 20 34 7යි එහෙනම් සංඛ්‍යා 10ක්ම වැඩිම තියෙන 34 එනවා මාත පන්තිය කීයද 34 ඊළඟ මධ්‍යස්ථ පන්තිය කියන්නේ මැද සංඛ්‍යා වලට පන්ති ප්‍රාන්තරය බලමු මේක කොහොම සංඛ්‍යා 3යි 5යි 8යි 8යි 7යි 15යි 25යි 33යි 39යි 40යි සංඛ්‍යා ඔක්කොම 40යි එහෙනම් මැද එක 20 වෙනි එක 20 වෙනි එක කොයි වලටද වැටෙන්නේ කියලා හොයන්න තියෙනවා 3යි 3යි 5යි 8යි 8යි 7යි 15යි 15යි 10යි 25 වෙනිකට එනවා 15 වෙනිකෙන් පස්සේ 25 වෙනිකට එනකම් මේක වැටෙන්නේ 30යි 44 එහෙනම් මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මාත පන්තිය 30 40 වගේම මැදිස්ත පන්තියත් එන්නේ 30 40 හරි
ඒ දෙකම වෙනට කියලා දෙන්න නෙමෙයි දුන්නේ මට එහා කෙරවලට බලන්න යන්නේ සංඛ්‍යාතවක් දෙකක් අතර ඉඳ තියෙන බලන්න එහෙම ඉන්න නැහැ හොඳයි මෙන්න මේ සංඛ්‍යාතවක් වී දැක්වෙන තොරතුරු විශ්ලේෂණ ක්‍රමයකට කියලා දෙන්න යන්නේ මේ තොරතුරු ජාල රේඛයක දක්වන්නේ කොහොමද කියලා කියලා දෙන්න යන්නේ එය මත සංඛ්‍යාත බහුවස්තර අඳින්නේ කොහොමද කියලා කතා කරන්න යන්නේ එතකොට ළමයි මේ අවුරුද්දේ ඉතාලම පැහැදිලිව කියන්න පුළුවන් විභාගයේ අවුරුද්දේ ආයේ සම්පූර්ණ සංඛ්‍යාත වර්ගයක් තියෙනවා මේ අවුරුද්දේ එන්න ඉඳ තියෙන්නේ ජාල රේඛයක් සංඛ්‍යාත බහුවස්තරයක් හෝ වට ප්‍රස්ථාරය ඒ දෙකේ එකක් මේ අවුරුද්දේ සම්පූර්ණ සංඛ්‍යාත ප්‍රස්ථාරය ආවේ හොඳයි එතකොට ගණිත පද්ධති ප්‍රාන්තර දිනස් අක්ෂයට බිංදුව මෙතන දෙකේම 10 20 30 40 50 60 70 එකක් වැඩි ගන්න ඕනේ සංඛ්‍යාත බහුවස්තර අඳින්න එකක් වැඩි ඕනේ. ඒතර මෙතන බිංදුව 10 20 30 40 50 60 70 80 මේකට තමයි පන්ති ප්‍රාන්තර මේ අක්ෂයේ පන්ති ප්‍රාන්තර පන්ති ප්‍රාන්තර මේ පැත්තේ සංඛ්‍යාතේ වැඩිම තියෙන 10 එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10 මේක ගන්න සංඛ්‍යාත 1 2 3 4 5 6 7 8 9 10 බෙදාන සංඛ්‍යාතේ කියන මෙන්න මේ විදිහට අක්ෂ බෙදා ගන්න දෙකේම බිංදුව මෙතන. ඒතර බන්තුව 70 න් ඉවර එකක් වැඩිපුර ගත්තා නම් මේ පැත්තට එකක් වැඩිමින් ගත්තොත් බායනතුව දාන්න මෙතනදලා මෙතනට ඉන්න දාන්න. ඔන්න නිවැරදි අක්ෂ පරිමාණය මේ අක්ෂ නිවැරදිව බෙදා ගන්නකොට ලකුණු එකක් හෝ ලකුණු දෙකක් ගැටළුවේ හැටියට ලකුණු එකක් නම් ලැබෙනවාමයි. ඊළඟට ජාල රේඛයේ මේ මෙත් ඉස්කෝලෙන් කතා කරලා ඇද්දි වෙන්න මෙහෙමයි ජාල රේඛය අඳින්නේ පන්ති ප්‍රාන්තර තිරස් අක්ෂයට ගන්නවා සංඛ්‍යාතයේ තිරස් අක්ෂයට ගන්නවා කුඩාම පන්ති ප්‍රාන්තරයක පළල මේක නම් ඔක්කොම පන්ති ප්‍රාන්තර එක තරමින් තියෙන 10 10. ඒ නිසා කුඩාම පන්ති ප්‍රාන්තරේ කොහොමවත් එක සමාන. කුඩාම පන්ති ප්‍රාන්තරයක තරම ඒකක එකක් කියලා අරගෙන අපි ඍජු කෝණ ආශ්‍රා දිනා තීර ප්‍රස්ථාර විදිහට එහෙනම් බිංදුව 10 අතර පළල එකක්. පළල එකයි. හරි. වර්ගඵලයෙන් 3ක් වෙන්න තමයි මේ ඍජු කෝණ ආශ්‍රය අඳින්නේ. පළල එකයි නම් එක්වරක් 3 තමයි 3ක් එන්නේ. එහෙනම් උස 3ක්ම ගන්න වෙනවා. බලන්න එක්වරක් 3 3ක් වෙනවා. ඒ වගේ හැම එකේම පළල එකට එකයි නම් හැම එකේම මේ තියෙන සංඛ්‍යාතයට උස ගන්න වෙනවා. පළල වෙනස් වුණාම උස ගන්න එක වෙනස් වෙනවා. ඊළඟ එකේදී අපි ඒක කතා කරමු. මේ විදිහට. උස 5ක් ගන්න වෙනවා. ඊළඟ එකේ උස 7ක් ඊළඟ එකේ උස 10ක් ඊළඟ එකේ උස 8ක් ඊළඟ එකේ උස 6ක් ඊළඟ එකේ උස 1ක් මෙන්න මේකට තමයි ජාල රේඛය කියන්නේ මේක අපිට ඕන නම් පාඩ කරන්නත් පුළුවන් පාඩ නොකර කියලා ගැටලුවකුත් නැහැ. එහෙනම් කුඩාම පන්ති ප්‍රාන්තරයක පළලයකට එකක් විදිහට අරගෙන වර්ගඵලයේ සංඛ්‍යාතයක සමානුපාතික වෙන්න. ඒ කියන්නේ 1වරක් 3 3යි. 1වරක් 5 5යි. 1වරක් 7 7යි. ඒ විදිහට යන්නේ. පළල දෙගුණයක් වුණ ගමන් දෙවරක් අපි හිතමු 10 එන්න නම් උස 5 ගන්න වෙන්නේ. ඒක අපි ඊළඟට කතා කරමු. මේකට අපි කියනවා ජාල රේඛය කියලා.
ඊළඟට මෙන්න මේ ජාලනයකේ වර්ගඵලය එකතු කරගෙන කියොත් මේකේ වර්ගඵලය එකතු කරගෙන කරගෙන කියොත් මේකේ වර්ගඵලය 3යි මේකේ වර්ගඵලය 5යි මේකේ 7යි මෙන්න මේ සංඛ්‍යා තීරය එකතු 40 එන්න ඕනේ වර්ගඵලවල එකතු වෙන්නේ මෙතන සිසුන්ගේ ලකුණු සංඛ්‍යාත ව්‍යාප්තියක් නම් සිසුන් ගන්න එනවා ඉතින් වර්ගඵලවල එකතු වෙන්නේ සංඛ්‍යා තීරය එකතු වෙනවා ඒ වගේම මෙන්න මේ ජාල රේඛයේ මුදුන් වල මධ්‍ය ලක්ෂ මේ හැබැයිගේ මුදුනේ මැද මේ වගේ මේ ඉර මත තමයි මේ ලක්ෂේ ලකුණු කරන්නේ ඉරෙන් උඩ නෙමෙයි ඉර මත මුදුන් වල මධ්‍ය ලක්ෂ යාකරනවා මේ විදිහට බලන්න බහුආශ්‍රයක් එනවා දෙක ලක්ෂ දෙක දෙක යාකරන්නේ එතකොට සංෘත බහුආශ්‍රයක් කරගන්න අපි හිතනවා 70 80 අතර පන්ති ප්‍රාන්තරයක් නෑ ඒක සංඛ්‍යාතයේ බිඳුවයි එන ඒකෙත් මුදුනේ නැද සංඛ්‍යාත බිඳුව රවුස බිඳුවයි යා කරනවා මේ පැත්තට ගත්ත එකෙත් මුදුනේ මැද යා කරන්නේ ඍණ 10 බිඳුව නෙමෙයි බිඳුව ඍණ 10 මැද යා කරන්නේ ඒ වර්ණයෙම මේකත් පදිනවා ආ එතකොට ලැබෙනවා බහුආශ්‍රයක් බහුආශ්‍රය කියන වචනේ පාවිච්චි කරලා නම් සංගෘත වෙන්නේ නැහැ මේ වර්ණයම මේකත් අඳින්න ඕන ගොඩක් දෙනෙක් නොකරන එකක් තමයි ඒක. හරි එතකොට දැන් ප්‍රශ්න පත්‍රවල එහෙම මේ ඔක්කොම කළු පාටින් තියෙන නිසා මේකත් කළු පාටින්වත් තියෙන නිසා ආයෙ ප්‍රශ්නයක් නැහැ. හොයන්න බෑ ඇන්දද නැද්ද. හොඳයි එතකොට දැන් මෙන්න මේකේ තියෙන විශේෂත්වය මේ මේ ජාල රේඛ කොටසින් ත්‍රිකෝණ ත්‍රිකෝණ කෑලි කැපිලා අයින් වෙලා තියෙනවා. ඒ වෙනුවට ඊට සමාන ත්‍රිකෝණ කෑලි එකතු වෙලා මේ දෙකයි මේ වර්ගඵල දෙක සමානයි මේ දෙකෙත් වර්ගඵල සමානයි මේ දෙකෙත් වර්ග වර්ගඵල සමානයි එහෙනම් මේකේ වස්රය කොටස් කරගත්තු ත්‍රිකෝණ ත්‍රපීසියම් වලට ආන්‍ය ඔක්කොගේ වර්ගඵල එකතුට සමානයි ඒ සම්බන්ධතාවයේ මත අමාරු ගැටලු දෙන්න පුළුවන් ඔයාලට නොදුන්නාට හරි එතකොට එහෙමනම් සංඛ්‍යාත බහුආශ්‍රයක් දීලා මේ දත්ත සමූහයේ දත්ත කීයක් තිබ්බද කියලා හැගුත් සංඛ්‍යාත බහුආශ්‍රයේ වර්ගඵලය ගන්න. ජාල රේඛේ නැතුව. එතකොට මේ බහුආශ්‍රයේ කෑලි අදාල් කඩාගෙන ත්‍රපීසියම් ත්‍රිකෝණ තමා ගොඩක් එන්නේ. ඒ ඔක්කොගෙන් වර්ගඵලය හොයලා එකතු කරපුවාම තමයි එතන දත්ත සංඛ්‍යාව එන්නේ. ඒක දැනගෙන ඉන්න එක හොඳයි. හොඳයි එහෙමනම් මුදුන් වල මධ්‍ය ලක්ෂ 30% සංගෘත කරපුවාම ලැබෙන බහුආශ්‍රය තමයි සංඛ්‍යාත බහුආශ්‍රය කියන්නේ. නම් මේක සංඛ්‍යාත බහුආශ්‍රය. සංඛ්‍යාත බහුආශ්‍රය. සංඛ්‍යාත බහුආශ්‍රය. හරි. එතකොට ජාල රේඛය හා සංඛ්‍යාත බහුආශ්‍රය අපි කතා කරමු. ඊට පස්සේ මධ්‍ය අගයේ සෙවීමෙන් සංඛ්‍යාත බහුආශ්‍රය ඇඳීම ඊට පස්සේ මධ්‍ය අංගයට යනවා ඊට පස්සේ චතුර්ථක හා අංක චතුර්ථක පරාස වෙනවා සමුච්චි සංඛ්‍යාත ප්‍රස්ථාරය අඳිනවා වට ප්‍රස්ථාර වෙනම මාතෘකාවක් දාලා කතා කරනවා මේකට සම්බන්ධ නිසා එතකොට මෙන්න මේ පිළිවෙලට මේ පාඩම කතා කරලා ඉවරනම ගොඩක් ජ්‍යාමිති ඇරණි සියලු දේවල් ඉවරයි ඊට පස්සේ ජ්‍යාමිතියට මොකද්ද කරන්න පුළුවන් කියලා ඊට පස්සේ බලමු ඒ අතරේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව යන්න ඕනේ ජ්‍යාමිතිය කරන ගමන් බලමු ඒකට සුදුසු ක්‍රමවේදයක් එහෙමනම් ලියා ගන්න මාතෘකාව ජාල රේඛය හා සංඛ්‍යාත බහුආශ්‍රය 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 ලියන්න මේ විදිහට පන්ති ප්‍රාන්තර 30 අක්ෂයකද
පාති ප්‍රාන්තර තිරසක්සේටද පාති ප්‍රාන්තර තිරසක්සේටද සංඛ්‍යාතය පාති ප්‍රාන්තර තිරසක්සේටද පාති ප්‍රාන්තර තිරසක්සේටද සංඛ්‍යාතයේ සිරස්සක්සේටද ගෙන ගෙන කුඩාම පන්ති ප්‍රාන්තරයක පළල කුඩාම පන්ති ප්‍රාන්තරයක තරම නැත්නම් පළල කුඩාම පන්ති ප්‍රාන්තරයක තරම කියලා ගන්න කුඩාම පන්ති ප්‍රාන්තරයක තරම උඩාම පන්ති ප්‍රාන්තරයක තරම ඒකක එකක් ලෙසගෙන ඒකක එකක් ලෙසගෙන ඒකක එකක් ලෙසගෙන එකිනෙකට සාන්තතික වනසේ එකට එකට ගෑවෙන්න ඕනේ එකිනෙකට සාන්තතික වනසේ අඳිනු ලබන තීර ප්‍රස්ථාරය අඳිනු ලබන තීර ප්‍රස්ථාරය අනුලබන තීර ප්‍රස්ථාරය ජාල රේඛය ලෙසද ජාල රේඛය ලෙසද ජාල රේඛය ලෙසද ජාල රේඛය ලෙසද ඉහත තීරවල මුදුන්වල මධ්‍ය ලක්ෂ ඉහත තීරවල මුදුන්වල මධ්‍ය ලක්ෂ මුදුන්වල මධ්‍ය ලක්ෂ තිරස් අක්ෂයට මුදුන්වල මධ්‍ය ලක්ෂ තිරස් අක්ෂයට මුදුන්වල මධ්‍ය ලක්ෂ තිරස් අක්ෂයට සංවෘත කිරීමෙන් ලැබෙන බහුආශ්‍රය ලැබෙන බහුආශ්‍රය සංඛ්‍යාත බහුආශ්‍රයේ සෑදෙන්නේ සංඛ්‍යාත බහුආශ්‍රයේ සෑදෙන්නේ සංඛ්‍යාත බහුආශ්‍රයේ සෑදෙන්නේ ඇනිමේ සංඛ්‍යාත බහුආශ්‍රය ලෙස හැඳින්වේ වෙනම ඡේදකින් ලියන්න මෙහෙම ජාල රේඛේ වර්ගඵලය ජාල රේඛේ වර්ගඵලය හා
संख्यात बहुआश्रय वर्गफल संख्यात बहुआश्रय वर्गफल वर्गफल दत्त गणनट समान दत्त गणनट समान दत्त गणनट समान ये अर्थ अंक एक कीला दारा लिया ना अंक एक पांति प्रांतर एक तरम समान पांति प्रांतर एक तरम समान वन विट पांति प्रांतर एक तरम समान वन विट समान वन विट जाल रेखया संख्यात बहुआश्रय जाल रेखया संख्यात बहुआश्रय होदाई संख्यात वंगोली आगन संपूर्ण करण पर सिग्नल प्रश्न प्रश्न आलाक्षेट संख्या ऋजुकोणाश्रय वर्गफलय ऋजुकोणाश्रय वर्गफल संख्यातेन समानुपातिक वनसे ऋजुकोणाश्रय वर्गफल संख्यातेन समानुपातिक वनसे वर्गफल संख्यातेन समानुपातिक वनसे संख्यातिर समानुपातिक वनसे एकिनेकट संततिकव एकिनेकट संततिकव अंदिनु लबन तीर प्रस्तारय अंदिनु लबन तीर प्रस्तारय जाल रेखय लेसद जाल रेखय लेसद इहत तीरवल मुदुन्नल मध्य लक्ष इहत तीरवल मुदुन्नल मध्य लक्ष मुदुन्नल मध्य लक्ष तिरस अक्षेट संगृत किरीमेन तिरस आक्षेप सामुदायिक किन्हीं में लैबिन बहुआश्रय
ලැබෙන බහුආශ්‍රය සංඛ්‍යාත බහුආශ්‍රය ලෙසද හැඳින්වේ සංඛ්‍යාත බහුආශ්‍රය ලෙසද හැඳින්වේ ලියා ගන්න ඇති ඊළඟ පුතේ කිව කාරණේ ගලපලා ඔයාලා ලියා ගන්න ජාල රේඛේ වර්ගඵලයයි සංඛ්‍යාත බහුආශ්‍රයේ වර්ගඵලයයි දත්ත ගණනට මොනවා වේ කියලා කිව්වද සමාන වේ කියලා ජාල රේඛේ වර්ගඵලය හා සංඛ්‍යාත බහුආශ්‍රයේ වර්ගඵලය දත්ත ගණනට සමාන වේ संख्यात वगुअलियां मिथन मेदगा නිවැරදි වදින්න කලබල වෙන්න එපා
वेर कर ला ओके का देखने हाय दिने इवराय के लेवल तो ये ना बालों वाली तैयार ताऊ की इतने इवरन दान
ඇති බලමු ඊළඟට असमान पांति प्रांतर तीन अवस्था पांति प्रांतर तरम असमान विनकोट कोहमद इन्हें की बार බලන්න මේ වගේ විශේෂ කර්ම කීපයක් මේකේ කියලා දෙන්න බලමු හතලික පණ नवयाई संख्या උඩාම පන්ති ප්‍රාන්තරයේ විදිහට තෝරගන්න පුළුවන් මේ පහෙන් පහට යන්නේ. මෙතන 5යි. හැබැයි මෙතන 10යි. මෙතනත් 10යි. මෙතන 75යි 15යි තම 90. එතකොට පන්ති ප්‍රාන්තරවල තරම 1 1 විදිහට වෙනස් වෙලා තියෙනවා. දැන් බලමු මේක මේතරතුරු ජාල රේඛේක හා සංඛ්‍යාත බහුලස් රේඛ දක්වන හැටි සාමාන්‍යයෙන් කියලා දෙන්න ඕනේම ගොඩක් දේවල් මේ ගන්න තියෙනවා. बिंदु अनिवार्य मेलाक्षे बिंदु पांच प्रांतर पटांगरा पांच प्रांतर एक तरम पहिंपहट गीलती බෙදා ගන්නෙත් පහෙන් පහට බෙදා ගන්නත් ඕනේ. බින්දේ පටන් ගත්තොත් මේ බලන්න මෙතන 5 10 15 20 25 30 35 40 වෙනකන් අත්හැරියොත් එහෙම මේ අක්ෂයේ ලොකු කැලක් අත්හැරෙනවා. 2000 න් පටන් ගත්තොත් එහෙම අඳින්න හරි අමාරු වෙනවා. ඒ නිසා අපි කරන්නේ මේ වගේ අවස්ථාවල මෙන්න මේ අක්ෂයේ අපිට අනවශ්‍ය කොටස අකුලලා දාන්න. पणस्पह दहां पार्लर ऐसी संख्या ना नामे ही अपने तीन हैं एकाई
देखाई तुनाई हाथराई पहाई हायाई हताई अटाई नाम है उन्हें संख्या उन्हें अक्षर विदा करने के लिए तेरुं करने पढ़ान करने को लोग क्या लगती है ना अक्षर आकुलन हो एक आगे एक मेहान करना है भाई गुड़ाल पांच प्रांत रे තරමට සමාන තරමක් තමා ගන්න බලන්න සමාන බලලා පහෙන් පහට ගිහිල්ලා තියෙන නිසා මේ යගේ ඉඳලා කෙරවල යගෙන යනකම් පහෙන් පහට බෙදන්නේ මැද 10න් 10ට තිබ්බා කියලා එතන 10ක් දාන්නේ නැහැ හරි දැන් ඔන්න ජාලනයේ අපි කියන විදිය ජාලනයේ අඳිති පළවෙනි එක කුඩාම පන්ති ප්‍රාන්තරය 50 55 පිටම් අන්නේ ඒකේ පළල එකයි නම් 40 50 කියන එකේ පළල මේ ඒ වගේ දෙගුණයක්. එහෙනම් පළල දෙකයි. මෙතන එකයි. වර්ගඵලය තමයි සංඛ්‍යාතයට සමානුපාතික වෙන්නේ. එහෙනම් මේ අතර ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය 4ක් වෙන්න ඕන. පළල දෙකක් ලැබිලා තියෙනවා. එහෙනම් අවශ්‍ය කීයද ගන්න ඕනේ? දෙවරක් දෙක හතර නිසා හරි අවබෝධය කරන්න උස ගන්න ඕනේ දෙක. මේකක් මේ ඉගෙන තමා බලාපොරොත්තු තියෙන මේ අවුල. ආම් බලන්න දෙවරක් දෙක කියනවාද හතර වෙනවා. ඊළඟට ඊළඟ කියනන් පළලයකට එකක් නිසා තියෙන උසම තියෙන සංඛ්‍යාතයම උස ගන්න වෙනවා. එතකොට තමා එක්වරක් පහ පහයි කියලා වර්ගඵලයේ පහක් වෙනවා. ඊළඟ 50 55 sorry 55 64 9 උස 9ක්ම ගන්න වෙනවා. ඉනාන බලන්න 60 70 අතර මේ 60 70 අතර පළල දෙකක් වර්ගඵලය 10ක් වෙන්න උස 5යි ගන්න ඕනේ උස 5යි ගන්න මේ විදිහට දැන් බලන්න වර්ගඵලයේ සංඛ්‍යාවට සමාන වෙනවා පළලයකට 2යි නම් 2වරක් 5 10යි එහෙනම් මේ අදින තීන ප්‍රස්තාරේ අර 9 පන්ති ඉගෙන ගත්ත තීර ප්‍රස්තාරයේ වෙනස 9 8 ඉගෙන ගත්ත තීර ප්‍රස්තාරවල තීර අතර ඉඳ තිබ්බා. මේ වගේ ඉඳ නැහැ. ඒකෝ තමයි ජාලනයකයක් වෙන්නේ මේක තමයි බා චාර්ට් කියලා කියන්නේ. බා චාර්ට් එකක් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රේටත් එනවනේ බා චාර්ට් වලින් ප්‍රශ්න. හරි. ඊළඟ එක 70 75 අතර 4. 70 75 අතර 4ක්. මේ වගේ රස ඊළඟට 75 90 කියන්නේ මේ බලන්න පන්ති ප්‍රාන්තයේ පළල එකක 3යි. එහෙනම් වර්ගඵලය 9ක් වෙන්නේ 3 වරක් කීයක් උස ගත්තොත්ද 3ක් උස ගන්න. දැන් මේකේ උස ගන්න ඕනේ නම් මේ වගේ 3ක්. පොන්න ජාල රේඛය හරි. එහෙනම් පළල දෙගුණයක් වුණොත් උස භාගයයි ගන්න. පළල 3 ගුණයක් වුණොත් කුඩාම එකේ පළල වගේ 3න් පහුවයි උස ගන්න. මේක තමයි ජාලරේකේ අවධාරණය කරන්න තියෙන කාරණේ. ඊළඟට ළමයි සංඛ්‍යාත බහුවස්සනේ යදිද්දී බලන්න මේකේ මුදුනේ වැඳයි මේකේ මුදුනේ වැඳලා යා කරොත් පැහැදිලි ජාලරේකේ සංඛ්‍යාත බහුවස්සනේ වර්ගඵල සමාන වෙනවා. අයි වෙන ත්‍රිකෝණය එක දුර ත්‍රිකෝණය සමාන. හැබැයි මේකේ බැලුවොත් එහෙම යා කරොත් බලන්න අයි වෙන ත්‍රිකෝණය එක දුර ත්‍රිකෝණය වර්ගඵලය අසමානයි. එතකොට අපි කරන්නේ මේ තරම දෙගුණයක් වගේ වාවහම මේක දෙකට බෙදා ගන්න. මේකෙත් මුදුනේ මැද ලකුණු කරනවා. මේකෙත් මුදුනේ මැද ලකුණු කරනවා. වැඩියෙන් ගන්න දෙපැත්තෙත් මැදරි ලකුණු කරනවා. අන්න මේ විදිහටයි එතකොට ජාල මේක යන්නේ. ඒවා ලක්ෂ පේන්න මෙහෙම රවුම් කරලා තිබ්බට කමක් නැහැ. මේකත් එහෙනම් දෙගුණයක් වෙලා එහෙනම් දෙකට බෙදලා ජාල මේකේ මත සංඛ්‍යාත බහුවස්සනය යන්නේ. මේකෙත් මුදුනේ මැද මේකෙත් මුදුනේ නා කරමු මේකේ මුදුනේ මැද මේක තුන් ගුණයක් වෙලා නම් තුනට බෙදලායි සංඛ්‍යාත බහුගතය යන්නේ මේකෙත් මුදුනේ මැද මේකෙත් මුදුනේ මැද මේකෙත් මුදුනේ මැද වැඩි එකක් එකෙත් මුදුනේ මැද අන්න මේක තමයි නිවැරදි සංඛ්‍යාත බහුවස්සනය මෙතන තමයි ධර්මයේ මත සංඛ්‍යාත බහුවස්සනේ අඳිද්දී
जाल रेखे आनिंदी वेनस वेनस करती है खुदा ये नाम आंक देखा की ये दारा लिया करने में नहीं हुआ पांति प्रांतर वाला तारम पांति प्रांतर वाला तारम पांति प्रांतर वाला तारम असमान विटर असमान विटर असमान विटर जाल रेखा यहाँ एमत संज्ञात बहुआश्रय नीम जाल रेखा यहाँ एमत संज्ञात बहुआश्रय नीम जाल रेखे यहाँ एमत संज्ञात बहुआश्रय नीम කලබල වෙලා කරන්න ලොකු වැඩක් නැති හින්දා මේ ඔක්කොම පැන්සලෙන් අඳින්න මේ සංඛ්‍යාත බහුවස්රේ විතරක් වෙනත් පාටකින් අඳින්න හොඳයි නිවැරදිව බෙදා ගන්න මේවා මේ අක්ෂර කිලි මේවා මේ චිත්‍ර නෙමෙයි මේ වගේ එකක් නෙමෙයි අඳින්න ඕනේ මේ විදියටම මේක බඳින්න වගේ එකක් ඇඳලා හරියන්නේ නැහැ හරිය අවබෝධ කරගෙන අඳින්න හොඳයි දියා ගන්නකෝ දියාගෙන ඉවර වෙලා ඉවරයි කියලා එවන්න Thank you.
Thank you.
संख्या हतराई हताई हयाई संबंधी තාම 2016 නව නිර්දේශයකට මේකක්වත් ආවෙ නැහැ. පැරණි නිර්දේශ කොහොම අවිල්ලත් නැහැ. ඒ නිසා අලුත්ම දෙයක් මේ අවුරුද්දේ කොහොමත් ආන එකක් නැහැ. එහෙනම් මෙතන කරන්නේ පන්ති මායිම් හදන්න. නමුත් දැනගෙන ඉන්නකම් ඒ නිසා මේකත් කතා කරමු. මතක ඇති එතකොට මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් 60.5. මෙතන තියෙන්නේ 60.5 මෙතනත් 60.5. ඊළඟට මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් 70.5. මේක ඉවර වෙන්නේ 70.5, මේක පටන් ගන්න 70.5. ඊළඟට 80.5. මේකත් පටන් ගන්න ඕන 80.5. 90.5 ඉවර වෙන්නේ. මෙතන එනම් පටන් ගන්න එක විය යුත්තේ 0.5ක් අඩුවුනේ කරුනේ 50.5. වඩා ලේසි වෙන්න මේ මැදින් පටන් ගත්තේ. ඒකට අක්ෂය අකුලලා අපිට ගන්න ලේසි. මේ විදිහට පන්ති ප්‍රාන්තර අක්ෂය අකුලම් පටන් ගන්න ඕනේ එකක් මෙහායින් නම් 40.5, 50.5, 60.5, 70.5, 80.5, 90.5, 100.5 ඉවරයි. මේකට පන්ති ප්‍රාන්තර උන පන්ති මායින් ගත්තේ. ඒක මෙතන 50.5 අර විදිහමයි කුඩාම පන්ති ප්‍රාන්තරේ පළල එකක් කියලා ගත්තාම
මේ තීර සංඛ්‍යාතයෙන් උස ගන්න වෙනවා ඊළඟේ දෙක ඔන්න ජාල රේඛය ගොඩක් වෙලාවට මේ අවස්ථාව කියලා දෙන්නේ කියලා නොදී දිනන කියන ගැටලුවක් නැහැ වෙලාවත් තියෙන නිසා මම ඔක්කොම ටික සම්පූර්ණ කරන්නේ බැරි රයිට් සංඛ්‍යාත බව අස්සේ අඳිනවා නම් බුදුන් වල මන්තිලා දෙපැත්තර ගත්ත දෙකේ මැද ප්‍රයාකර මේ විදිහ හොඳයි එහෙනම් ලියා ගන්න මාතෘකාව සම්තතික සම්තතික සත්තතික දත්ත දැක්වෙන දත්ත දැක්වෙන සමූහිත සංඛ්‍යාත වගුවක සමූහිත සංඛ්‍යාත වගුවක සමූහිත සංඛ්‍යාත වගුවක ජාල රේඛය හා සංඛ්‍යාත බහුවස්රය ජාල රේඛය හා සංඛ්‍යාත බහුවස්රය ජාල රේඛය හා සංඛ්‍යාත බහුවස්රය හරි මේ සංඛ්‍යාත වගුව සම්පූර්ණ කරලා ටක්කාර ලියා ගන්න ඊළඟට තව එකයි අපිට මේක කියලා දෙන්න තියෙන්නේ මධ්‍යගයේ සෙනීපෙන් සංඛ්‍යාත බහුවස්රය අධිර ඇති එතකොට මේ කොටස ඉවරයි ඊට පස්සේ මධ්‍යන්‍යයට යන්න Thank you.
Brother, හොඳයි ළමයි ගොඩක් දෙනෙක් ඉවරයි කියලා ඉවලා තියෙනවා බලමු ඊළඟ මාතෘකාවට යමු මේ සම්බන්ධ තව එක මාතෘකාවක් තියෙන එකක් කතා කරලම ඉමු ඊට පස්සේ තව ඊළඟ අපි කරන දවස මට මතක ලන්ද වගේ ආයෙත් කොට ඊට පස්සේ ලබන දින තුරාදයි කොහොමද මේ ඔක්කොම ටික ඉවර වෙන්නේ හරි බලමු මාත देख हमारे कथा करता है क्रम की दहा पेपर साम गुड़ा प्रयोजन इटर मलापुर दास පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල නිර්මාණ නිර්මාණ ගැටළු කීපය එක දිගට වීඩියෝ එකක් දාන්න. පොඩ්ඩේ තියෙන ගණන් කීපේ කීපේ තියෙන කොට පැය භාගෙන් වගේ ගණන් හතර ඉවර කරගන්න පුළුවන් ඉන්නත් අඩු කාලේ. එහිඳ මේ ඒ වගේ වැඩ ක්‍රියාත්මක කරනවා ඒක වෙනම එකක් අපි පළාත් ප්‍රශ්න පත්‍ර තෝරාගෙන ඒ වගේ ඒවා පේපර් 10ක් 12ක් संख्या හොඳයි වගු ඇද ගන්න මගේ එකම පන්ති ප්‍රාන්තරය පළවෙනි එක පන්ති ප්‍රාන්තරය ඊළඟ සංඛ්‍යාතය ඔය දෙක විතරයි දෙන්නේ මේක අලුතෙන් හොයන එක මධ්‍යගය අපි ගමු बिंदु दहाय दहाय विस्स विस्स तीह तीह हातलीह हातलीह पनाहा पनाहा हैट 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 दे पांति प्रांतर संख्यात गमू සංඛ්‍යාත මේ විදිහට ගන්න. දැපුදේ මෙහෙමයි. බිංදුව 10 අතර සංඛ්‍යාතේ දෙකයි අපි සාමාන්‍යයෙන් ඇන්නේ මේ විදිහට. බිංදුව 10 එකයි දෙකයි සංඛ්‍යාත දෙකක් අතර ඥානමේත යනවා. ඒකේ මුදුනේ මැද ගනිද්දී වෙන ලකුණු වෙනවා ලක්ෂයේ තමා මේ පන්ති ප්‍රාන්තරේ මැද ආදී. ජාලරේකේ අඳීමකින් තොරව මධ්‍යගයේ භාවිතයෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය විතරයි අඳින්නේ. එහෙනම් මධ්‍යගයේ සංඛ්‍යාතයේ තමයි ලකුණු කරන්නේ. ඒ නිසා ඊළඟ තීරය දානවා මධ්‍යගයේ බිංදුව 10 නැදාගේ බිංදුව 10 එකතු කරලා 10 10 දෙකෙන් බෙදුවා 5. 2 3 30 30 දෙකෙන් බෙදුවොත් 15. 50 දෙකෙන් බෙදුවොත් 25. 35 රටාවක් වෙනවා 45 55 65. එළමයි ලකුණු කරන්න ලක්ෂ 5 2 15 3
විසිපහේ හත අනේ ලක්ෂ ලකුණු කරලා යා කරන්න ඕන හැබැයි දෙපැත්තට අපි ගත්තොත් පන්දු ප්‍රාන්තරයක් 70 80 මධ්‍ය අඩිය 75 75 බිඳුව අපි මෙතන දීලා නැති වුණාට ලකුණු කරන්න 100000ක් තමයි 75 බිඳුව මේ පැත්තෙත් ඒ වගේ ඍණ 5 බිඳුව ඍණ 10 බිඳුව මේ පැත්තේ පන්දු ප්‍රාන්තරයේ දෙකේ මැදාලිය ඍණ 5 එහෙනම් දෙපැත්තේ ලක්ෂ දෙක ඒ විදිහටයි තීරණය කරන්නේ දෙපැත්තේ පන්දු ප්‍රාන්තර දෙක සලකන මේ බලන්න මේ අක්ෂ පරිමාණය වෙනස් කර ගන්න නැතුව ලක්ෂ ලකුණු කර ගන්න ලේසි හරස් එකට පන්දු ප්‍රාන්තර වල තියෙන අගයම ගන්න මේ 10 20 30 40 50 60 70 80 10 20 30 40 50 60 70 80 හැබැයි ලියන්න ඕනේ මධ්‍ය අගය කියලා මධ්‍ය ප්‍රාන්තර නෙමෙයි ලියන්නේ. ඔකට ගන්නෙ මධ්‍ය අගය. සංඛ්‍යාතේ වැඩිම තියෙන අට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මේ පැත්තට එකක් ඕන නිසා වෙන 10 ගන්න. දැන් ඔන්න පුතේ ලක්ෂ ලකුණු කරන විදිය බලා ගන්න. එකෙන්ම තේරුම් ගන්න පුළුවන් මෙහෙම. 5 2 5 මෙතනද වෙන්න ඕනේ 5 2. ඊළඟට 15 3 15 3. ඊළඟට 25 7. ඊළඟට 35 8. 35 8. 35 8. ඊළඟට 45 6 45 6ක් උසට ඊළඟ 55 2ක් උසට 55 2 ඊළඟ 65 1ක් ඊළඟ තේ 75 බිඳුව මේ ඉස්සරහටත් එකේ මම දාන්න ප්‍රතිපාතරේ මැද එනවා ඍණ 5 බිඳුව මේ ලක්ෂ ලකුණු කරලා යා කරන්නයි තියෙන්නේ මේ විදිහට ලක්ෂ 2 2 යා කරන්න මේකයි සංඛ්‍යාත බහුවස්රය ජාල රේක නැතුව අර ඇඳුත් බහුවස්රය කෙලින්ම ගන්න විදිය හොඳයි සම්පූර්ණ කරගන්න ඩක් ගන්න
ग्रूप हेमोम मे रीनेम कर संशोधन अदाल नमती नाट मितर संबंध पूर्वक क्रम वेद कदन इलाकारी तम विनत्ट लिंक मेकट संबंध बरवी इलाट मेके ऑप्शन विनास्करण YouTube අයින් කරගෙන යන්න ඕනේ පේපර් එකක් දානවා මේ PDF ෆයිල් එකක් විදිහට පේපර් කියන්නේ කුලක පාඩමේ හොඳ ගැටළු ටිකක් එකතුවක් දානවා සම්භාවිතාවෙත් එකතුවක් දානවා ඒවා ටික තියෙනවා නමුත් අර වීඩියෝ ටික මකන්න වෙනවා ඒවා සම්පූර්ණ කරගත්තේ නැති අය ඉන්නවනේ සම්පූර්ණ කරගන්න අද 16 කරපු ටික ඇතුළත් 11 අසර පොතේ පාඩමේ अभ्यास अभ्यासोते अभ्यास संख्या अभ्यास अदे अभ्यास इलादासन क्लास इसलो मट प्रस्थान इवर करवर करोड़ बमगन चतुर्थकुरा संबंध එමත් බැරිුණා ඉන්නවනම් යාළුවන්ට කියන්න මට දැනුම් දෙන්න කියලා එතකොට යාට වෙනත් තව විකල්ප යොදන්න පුළුවන් කොහොමරි මගේ වක්කීම මම ඉෂ්ට කරනවා ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ වක්කීම ඉෂ්ට කරන්න ඔය සමහර මන් දන්නවා මේකට සම්බන්ධ ළමයි ඉන්නවා මේ දැන් මාස දෙකක් විතර මෝ ගන්නනවා මේ පන්ති කාර්තේම දෙන්න එහෙම මේ කිසිම තලකිල්ලක් නැහැ दवस මට මතක හැටියට බදාද එක නෑ සඳයි වෙනසුරාදයි වගේ තියෙන මතක කාලසරාණ උකොට මෙවලා තිනවා ඒක අනුව පන්ති පැවැත් වෙනවා බදාද පන්ති තමයි අපි කැන්සල් කරේ කලවන්න ඒක වාරකට මොනවා හරි කියන්න තියෙනවා අනු කරලා කියන්න තව තුරු මොහොතකින් මීටින් එක ඉවර කරනවා අද කරපු අය ගැටලු නැහැනේ කියන්න මොනවාරි තියෙනවා නම් කියන්න ආයුබෝවන්
හරි මේ කතා කරන්නේ නැත්තේ මොකක් හරි සංවේදන ගැටලුවක්ද කියලා බැලුවේ. එහෙම නැත්නම් ඕකේ එකක් දෙන්න. අද වැඩ ඉවර කරන්න. हाँ एना अदर आयु आगे आयुक्त है।